දිවයිනට බලපෑති දැඩි වියලි කාලගුණ තත්වයක් සමග පවුල් 81158කට අයත් පුත්කලින් 280000කට වැඩි පිරිසකට මෙවන විට බලපෑම් එල්ල වී තිබෙනවා. තංගල්ල සහ රන්න නගරවල පවුල් 25000කට පමණ ජලය සපයන කට්ටකඩුව ජලාශයේ ජල මට්ටමත් මෙවන විට පහළ ගොස් තිබෙනවා. ජලාශයෙන් ජලය ලබා දිය හැක්කේ තවත් දින 4කට පමණක් බවයි ජල සම්පාදන මණ්ඩලය පවසන්නේ. ඉදිරියේදී මෙම ප්‍රදේශවලටත් පානීය ජල අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව ජල සම්පාදන මණ්ඩලය දැනුම් දී තිබෙනවා. ලක්ෂ ගාණක් වතුර බොන උනේ මේ වැවි හැම වැවකින්ම දැන් උඩුවලව චන්ද්‍රිකාව මේ කට්ටකඩු වැවේ කියන්නේ එහෙන් ඒ එන වතුර. ඒ මේකට ප්‍රධාන ඇලක් නැහැ නෝ. ඉතින් මේ කුඹුර වලට දෙන වතුර වලින් තමයි මේ වැව එකතු වෙලා මේ ලක්ෂ ගාණකට බොන්න වතුර දෙන්නේ. ඉතින් ඒ වැවේ දැන් ඔන්න මඩ ටික අයින් කරන්න හොඳම වෙලාව. වැව හාරනවා නම් ඉදිරියටත් මේ වගේ දෙයක් නොවෙන්න. මේ වැව් ටික නඩත්තු කරගන්න මේ පාලකෝ සමත් වෙලා නැහැ. වැව් ප්‍රතිසංස්කරණය කරනවා කියලා පෞගේ දවස්වල කරේ මොකද්ද? වැව් හාරනවා. වැලි බිස්නස් එකට මැටි බිස්නස් එකට. ඊට පස්සේ වහින වතුර ටික ඔක්කොම ටික අර කූඩිට වතුර දෙන්න වාගේ ඔක්කොම මහ පොළොවට යනවා. එතකොට වැව් වලවත් වතුර සඳන්නේ නැහැ. ආණ්ඩුවට තියෙන ඕනි කෙටි කාලින සහ දිගු කාලින සැලස්මක් දැන් අවුරුදු 75ක් 30 මේවා සාකච්ඡා කරුවනි. මට සැලසුම් මතලා නැහෙනි. ඒ නිසා අපි මේ තක්කඩි ආණ්ඩුවට අපි බල කරලා කියනවා වර්ෂාවක ඉතින් මේ මාස දෙක අපි හොඳින් වර්ෂාපතනයේ මේ සැරේ බලාපොරොත්තු වෙනවා. එතකන් ටිකක් ජලයේ පරිස්සම් කරගන්නට වෙනවා. මොකද සැලකිය යුතු වැස්සක් අපිට බලාපොරොත්තු වන්නට වෙන්නේ නම් ඔක්තෝබර් කියන්නේ ඉදිරි සති දෙක වගේ ගත්තොත් සැලකිය යුතු වැසි ලැබෙන්නේ නැහැ. අද දවස ගත්තොත් එහෙම අපි දකුණු පළාතේ වර්ෂාපතනය තැන් තැන් වල බලාපොරොත්තු වන්නට පුළුවන්. දෙහිඅත්ත කණ්ඩිය දේවීත්තාගම ප්‍රදේශයේ දසහැවිරිදී පිරිමි දරුවෙකු අකුණුසර වැදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මව්පියන් සමග කුඹුරු වැඩ කරමින් සිටි දරුවෙකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.